පාලකයන්ට තමන්ගේ ආර්ථිකය තවදුරටත් හසුරුවා ගැනීම සඳහා අවශ්‍ය කරන ණය ගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම රටේ ජනතාව මත බදු ගහලා බදු ආදායම් ලබා ගන්නට බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. දැන් ඉතිරි වෙලා තියෙන පාලකයන්ට මේ රටේ ඉතිරි වෙලා තිබෙන ජාතික සම්පත් විකුණලා තමන්ගේ මේ ඉදිරි කෙටි කාලය කෙසේ හෝ පවත්වාගෙන යන්නට. ඒක තමයි දැන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත් වෙලා තියෙන්නේ. ණය ගන්න බෑ, බදු ගහන්න තවත් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා ඉතුරු වෙච්ච රටේ යම් ජාතික සම්පතක් තියෙනවා නම් ඒ සම්පත් විකුණා දැමීම තමයි බහුජාතික සමාගම් වලට, පෞද්ගලික ආයතන වලට විකුණලා එදා දවස ගත කර ගැනීම සඳහා, එදා වේල සම්පූර්ණ කර ගැනීම සඳහා මේ ආණ්ඩුව දැන් ලහි ලහියේ ඉතිරි වෙච්ච ජාතික සම්පත් ටික විකුණා දෙමීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. රටේ ඉදිරි විශාල සම්පත් ප්‍රමාණයක් මේ අවුරුදු 75 වසර කාල පරිච්ඡේදය තුළ මේ පාලකයෝ විකුණුවා. ඉතුරු වෙලා තිබෙන ජාතික සම්පත් දැන් විකුණා දෙමීමට කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන්ම කියන්නට ඕන මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව, අපි මේ ආණ්ඩුව සලකන්නේ භාරකාර ආණ්ඩුවක් හැටියට. ඔවුන්ට කිසිසේත්ම අයිතියක් නැහැ, ඔවුන්ට කිසිසේත්ම ජන වරමක් නැහැ රටේ ජාතික සම්පත් විකුණා දමන්නට. නමුත් අපි දැක්ක මේ පහුගිය දින කීපය තුළ විශේෂයෙන් විදුලි බල ඇමති කාංචන විජේසේකර විශේෂ පනතක් මගින් රටේ විදුලි බල මණ්ඩලය ආයතන වලට කඩලා බහුජාතික සමාගම් වලට, පෞද්ගලික ආයතන වලට බාර දීම සඳහා මේ වෙනකොට කටයුතු සූදානම් කරමින් සිටිනවා. විශේෂයෙන්ම අපි සඳහන් කරන්නට ඕන ජලය, ජල විදුලිය, විදුලිය, ඒ වගේම ටෙලිකොම්, වරාය, මේවාදී ආයතන ගත්තහම ඒක රටේ හදවත හා සමානයි, රටේ ජීවනාලිය හා සමානයි. ඒ නිසා රටේ ජාතික ආරක්ෂාව රැඳිලා තියෙන මේ ආයතන පද්ධතිය තුළ. ඒ නිසා විශේෂයෙන්ම මේ ආයතන විදුලිය, ටෙලිකොම් ආදී මේ ආයතන රජයේ සතු විය යුතුව තියෙනවා. නමුත් එබඳු ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක් බවට පත්වෙන විශේෂයෙන්ම විදුලිය වැනි ආයතන විකුණා දැමීම ඒක රටේ ජාතික ආරක්ෂාවටත් රටේ ආර්ථිකයටත් බරපතල විනාශයක් අත්පත් කර දෙන කාරණයක් හැටියට තමයි අපි දකින්නේ. අනුරාධපුර ඓතිහාසික නගරයේ ගෞරවනීය මහා සංඝරත්නය මේ ස්ථානයට වැඩම කරලා මේ සත්‍යග්‍රහයක් සිදු කරලා බලාපොරොත්තු වන්නේ මේ මොහොත වන විට කාංචන දිලිබල ඇමතිවරයා, විශේෂයෙන් ගෝඨාභය ජනාධිපතිවරයාගේ නැට්ටේ එල්ලිලා හිටපු විදුලිබල කාංචන ඇමතිවරයා මේ වන විට රනිල් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නැට්ටේ එල්ලෙමින් විදුලි බල සංශෝධන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ පාර්ලිමේන්තු පනත මගින් අපේ රටේ ඉතාම රටේ ඒකීභාවයට, ස්වෛරීත්වයට වැදගත් වන ඒ ස්වෛරී භාවය නැති කරන තැනට මේ විදුලි බල පනත මගින් කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන් බහුජාතික සමාගම් වලට, ඉන්දියාවට, චීනයට, ඒ වගේම තවත් බහුජාතික සමාගම් වලට මේ විදුලි බල මණ්ඩලය කොටස් කොට විකිණීමට අවශ්‍ය කරන පිමුරුපත් සකසමින් තමයි මේ වන විට සියලු කටයුතු සංවිධානය කරලා තිබෙන්නේ. ඒ නිසා අපි ගෞරවනීය මහා සංඝ රත්නයේ හැටියට මේ ස්ථානයට පැමිණලා මේ විරෝධතාවය දක්වනු ලබන්නේ විශේෂයෙන් කාංචන ඇමතිවරයාගේ බූදලයක් නෙවෙයි, කාංචන ඇමතිවරයාට කැමැති පරිද්දෙන් මේ විදුලි බල මණ්ඩලය කොටස් කොට විකිණීමට, මේ විකිණීම තුළ ජාතික වශයෙන් ජාතික රටේ ආරක්ෂාවට, ඒ වගේම රටේ ස්වෛරී භාවයට මහත් වූ හානි පමුණුවන කාර්යයක් බවට පත් වෙනවා. විදුලි බල පනත ගෙනවිත් විදුලි බල මණ්ඩලය කොටස් වලට වෙන් කරලා වෙන්දේසි කරන්න යනවා. මං හිතන්නේ ඒ පිළිබඳව මේ රටේ ජනතාව අවදියෙන් ඉන්න ඕන. ඉන්දියාවට, චීනයට විදුලි මණ්ඩලය කොටස් කරලා විකුණලා මේ පාලකයන් මේ රට තවදුරටත් ජාතික සම්පත් වෙන්දේසි කරන තැනට පත් වෙලා තිබෙනවා. ටෙලිකොම් එක, ඒ වගේම මිල්කෝ ආයතනය,
රක්ෂණ ආයතන මේ සියල්ල පුද්ගලීකරණය කරන තැන්ට පත්වෙලා රටේ සම්පත් ආර්ථික මර්මස්ථාන හැටියට විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්කම තිබෙන වටිනා සම්පත්තික කුණු කොල්ලේට විකුණන්න කටයුතු කරමින් සිටින මොහොතක්. ඒ නිසා ඒ වෙනුවෙන් මහා සංඝරත්නයේ විදිහට අද මේ මොහොතේ පොළොන්නරුවේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මහා සංඝරත්නයේ මේ අවස්ථාවට වැඩමවලා තිබෙනවා. ඒ වගේම රට පුරා අද මේ මොහොතේ මේ විදුලිවල පනතට එරෙහිව මහා සංඝරත්නයේ විරෝධතා සත්‍යාග්‍රහයක් නිරත වෙමින් මේ රටේ ප්‍රකාශ කරනවා ඇමතිවරයා තමන්ගේ අත්නොමතික ක්‍රියාවලියක් හැටියට මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන විදුලිවල පනත වහා අකුල ගන්නට ඕන. එහෙම නොවුනොත් මීට වඩා දැවැන්ත ක්‍රියාවලියට යන්න මම හිතන්නේ ඉදිරි දිනවලදී බලාපොරොත්තු වෙන සිටිනවා මහා සංඝරත්නයත් සියලු දේශමාමක ජනතාවත් මේ සඳහා පෙළගැසීමින් සිටිනවා. ඒ වගේම ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථාන විදිහට මධ්‍යස්ථානයේ සියලු සංවිධාන මට්ටමිනුත් ඒ වෙනුවෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙන සිටිනවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.